මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය එහි නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් දයසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කිරුළපන දිව්‍යවෘත කෙරුණා. අවුරුදු නැකතට නෑගම් යන්නට ඩයිනා බිස්කට් සුබ අලුත් අවුරුද්දක් වේවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම ඒ සම්බන්ධතාවය අදටත් ඒ විදිහම තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත මාව එකතු කරගන්න ඕන නම් ඒකතු කර ගැනීමට උන්ට අයිතිය තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නම් කොන්දේසි දාන්න නැතුව අරග අයින් කරගෙන එන්න, නඩු අයින් කරගෙන එන්න, ඒවා කියන්නේ නැතුව ඒගොල්ලෝ ඉස්සලා පෙන්වන්න ඕනේ කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ කියලා. අදත් මං කියන්නේ තනතුරු පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. යනේන මන් නැතුව ඉන්න පිරිසකට, ඕට්ටුවෙන් ඡන්දි ඉල්ලන්න බැරි පිරිසකට, නවාතැන් පොලක් විදියට, අම්බලමක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ස්ථානයක් හදාගෙන යනවා පොදු ජන එක්සත් පෙරමුණ කියලා. ඊළඟ මැතිවරණයට පෙර ජනාධිපතිවරයාද වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද සමගි ජන බලවේගයට වේගෙන් ඇතුල් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයේ අපිට කිසිම වාසියක් වෙන්නේ නැහැ, වාසියක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කොයි වෙලාවත් යැපිලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපෙන් යැපිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි තමයි ඉදරේ පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා. ඔය පාර්ලිමේන්තුව 14 දිනක් ආවා. ඒ 14 දෙනා දැන් සීසී කර කැඩලා ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය කට්ටියම එකතු වෙලා පෙට්ටිය අන්තිම ඇනේ තමයි ඔය ගහ ගහ ඉන්නේ. හිටානෙද්දා මීදම් කරන්න තමයි තියෙන්නේ පෙට්ටිය. දාලි පාරේම 1947 ඉඳන්ම ආණ්ඩු කරපු හැම දෙනාම එකතු වෙලා එක කඳවුරක් එනවා නම් ඒක තමයි රටට වින කරපු කඳවුර. මේ පැත්තේ ඉන්නවා රට ගොඩ ගන්න බලාගෙන මාලිමාව සහ ජනතාව. ඉතින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් චන්ද්‍රිකා කුමාරතුංග ගිහිල්ලා රයිල්ගේ කකුල් දෙක මත තියෙනවා. ප්‍රවෘත්ති මවන ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාලකයන් හැටියට ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්. ඒ පාලකයන් ගත්ත ණයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවමින් තිබෙන්නේ. ඕනනම් පාර්ලිමේන්තුව වහලා දාන්න 225ට ගෙදර ඉන්න කියන්න තනි රනිල්ට රට බාර දෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාමදාක්වත් බයිසිකල් එක පැදගෙන ගියේ නැහැ. ඔහු පොල්ලේ ඉඳගෙන තමයි හැම වෙලාවෙම ගියේ. වෙන එක්කෙනෙක් පදිනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොල්ලේ යනවා. ඉතින් එහෙම තියෙද්දි අපිට ආරාධනා කරනවා ඔවුන් සමග එකතු වෙන්න කියලා. සමස්ත එක්සත් ජාතික පාක්ෂයන්ගෙන් 90% ඉන්න සමග ජනබලය. සජිත් ප්‍රේමදාස මැතිතුමාට බයිසිකල් එක පැදගෙන යන්න පුළුවන්. ඕන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොල්ලේ උඩ ඉඳගෙන යන්න පුළුවන් අර වෙන්දා වගේ. සමග ජනබලයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාට සහාය ලබා දුන්නත් ඉදිරියේදී අපිට සලකලා බලන්න පුළුවන් වෙනත් තනතුරක් සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න. සජිත් මහත්තයා බයිසිකලේ මහත්තයා පදිද්දී මේ ජනතා විමුක්ති පෙරමුණ පුලංගරින්දන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙන්න බයිසිකල් එක පදිද්දී ඕන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොල්ලේ උඩ තියාගෙන යන්න පුළුවන්. ඒ ජනතා විමුක්ති පෙරමුණ පුළුවන් ඒ බයිසිකල් එක තල්ලු කරලා අපිට මේකට සහයෝගය දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට මං හිතන්නේ අශෝක අබේසිංහ මහත්තයා පොඩි විහිළුවක් වෙන්නදී කරන්න නැත්තේ. එතුමාට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කොහොමවත්. ඉතින් අපිට නම් එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමා අපිට එකතු කරගත්තොත් අපිට පාඩුවක් වෙන්නේ. මොකද එතුමා රාජපක්ෂ පවුලේ හිතවත්ම මිත්‍රයා. එතුමාට වෙන අනාගතයක් නැහැ. එතුමාට රාජපක්ෂලත් එක්කම දේශපාලන වශයෙන් මැලවෙන්න සිදුන මේ දිනය අපිට ටවුන් හෝල් එකේ ලබා දෙන බවට අපිට පොරොන්දුවක් ලැබුණා. හැබැයි අපිට පේනවා ඒ ස්ථානය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න රණලික්ෂි මහත්මයා ඉතාමත් ළඟින් ඔවුන් සමග සම්බන්ධකම් පවත්වනවා. ඔහුගේ ලොකුම බලාපොරොත්තුව තමයි ජීවිතේක අපිට තැනක් ලබා නොදෙන තත්වයටම මේ ආණ්ඩුව සමග ජන බලවේගයකට බය වෙලා තියෙනවා. අපිට ලැබිලා තියෙන්නේ ලේක් හවුස් එක ඉස්සරහා ඩීආර් විජේවර්ධන මාවත ජනාධිපතිතුමාට අපි අභියෝගයක් ඉදිරිපත් කරනවා. අපිට ලොකුම තැන කොළඹ දෙන්න. ඔබතුමාලා බය නැත්තම්, ජේපී එක බය නැත්තම් ඒ අභියෝගේ බාර අරගෙන මම අපිට ගෝල් ෆේස් එක දෙන්න. කොළඹ තැනක් හම්බුනේ නැත්තම් ඔබතුමාලා මොකද්ද ගන්න කියාම? ඒ අර ලේකම් මන්ත්‍රී තමයි එනම් කරන්න වෙන්නේ. වැඩ කරන්න සිද්ධ වෙනවා ඉතින්.